අපිට අද මේ ඉස්සරලම කතා කරන්න මම හිතුවේ මේ අපේ සුරතල් බලුපැටවුන්ට දෙන එන්නත් වර්ග මොනවද කියන එක. සාමාන්‍යයෙන් අපි බලුපැටියෙක් ගත්තම අපි හැමෝගෙම ආසාව තමයි ඉස්සරෝම ඩොක්ටර් පෙන්නලා බේතක් විදගන්න එක. එතකොට අපි බේතක් විදින්නේ මොකටද, මොකද්ද හේතුව, ඒ බේත් වර්ග මොනවද, ඒ ගැන දැනුවත් වෙන්න එපැයි. පළවෙනිම දේ තමයි අපි අපේ සුරතල් සත්තුන්ට ප්‍රධාන ලෙඩ වර්ග කීපයකට බෙහෙත් විදිනවා. එකක් තමයි පාවෝ කියන ලෙඩේ, අනිත් එක ඩිස්ටෙම්ප, ඊට පස්සේ හෙපටයිටිස්, ආපහු මේ වුණ කියන ලෙප්ටොස්පයිරෝසිස්, මේ ඊට පස්සේ ජලබීතිකාව, අපි ඒකට ඇන්ටරේබිස් කියලා වැක්සින් එකක් එහෙම විදිනවා. එතකොට ඔන්න ඔය වගේ ලෙඩ වර්ග කීපයකට අදාළව බෙහෙත් වර්ග අපි විඳින්න තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් අපිට මතක තියෙන විදිහට සාමාන්‍යයෙන් අපි බෙහෙත් වර්ග තුනක්, ඒකේ බූස්ටර්ස් තුනකුත් එක තමයි පළවෙනි පාර විඳගන්න වෙන්නේ. එතකොට මම ලෙඩ වර්ග ගොඩක් කියවනේ. ඒකෙදි පාවෝ කියන බෙහෙත් එක තනි ඉන්ජෙක්ෂන් එකක් විදිහට එන්නේ. ඩිස්ටෙම්ප, හෙපටයිටිස්, ලෙප්ටොස්පයිරෝසිස් කියන එක එන්නත් වර්ග තුනක් විදිහට එනවා. ඊට පස්සේ ජලබීතිකාවට අදාළව තනි එන්නතක් එනවා. ඔන්න එන්නත් වර්ග ටික අපේ සුරතලුන්ට විඳගන්න ඕනේ. හැබැයි ඔහොම බේත් විඳින්නේ පළවෙනිම දේ තමයි අපි ගන්න සුරතල් බලු පැටියාගේ අම්මට එන්නත් කරලා තියෙනවා නම් විතරයි. එහෙම නැතිව සුරතල් බලු පැටියාගේ අම්මට එන්නත් කරලා නැත්තම් අපි බේත් විඳින්න ඕනේ ඉස්සරෝම ජලබීතිකාව එන්නතත් එක්ක. අපි ජලබීතිකාව තමයි පළවෙනිම දවසේ අපිට ඒ බලු පැටියා හම්බෙච්ච ගමම්ම, ඒ කියන්නේ අපි ස්ට්‍රේ ඩෝග් කෙනෙක්, ඒ කියන්නේ පාරෙන් අපි රෙස්කියු කරගත්තු අපේ සුරතලෙක්ව අපි ගාවට ගත්තට පස්සේ අපි ඉස්සරෝම ජලබීතිකාව එන්නත දීලා තමයි ඉතුරු වෙන්නත් එක විඳින්න පටන් ගන්න ඕනේ. එතකොට එහෙමනම් අපි අම්මට එන්නත් කරපු සත්තුන්ට එක විදිහක්, අම්මට එන්නත් කරපු නැති අයට තව විදිහක්. අපි අම්මට එන්නත් කරලා නම් පාව එන්නතෙන් පටන් ගන්න, පාව, ඩිස්ටෙම්, DHL, රේබීස් ওই විදිහට බේත් එක විදගෙන යනවා. ඊට පස්සේ අම්මට එන්නත් කරලා නැති පාරෙන් හිඳගත් කෙනෙක්, එහෙම නැත්නම් ස්ට්‍රේඩෝ කෙනෙක් නම් අපි ජලබීතිකාව එන්නත විදලා පටන් ගන්නවා. ඔන්න ওই විදිහට තමයි මූලික අවස්ථාවේදී සුරතල් බලු පැටවුන් අපි එන්නත් කරන්නේ.